දැන් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ අලුත් ක්‍රමවේදයක් ඇවිල්ලා තියෙනවා බලතල හැටියට මේ සෞඛ්‍ය ඇමතිතුමා නැත්තම් අග්‍රාමාත්‍යතුමා හැම පාර්ලිමේන්තු සතියෙම කොවිඩ් ගැන ප්‍රකාශයක් කරනවා. ඉතින් මම මෙතන ඉල්ලන්නේ අපිට පුළුවන් ද කියලා හැම සතියෙම සෞඛ්‍ය ඇමතිතුමිය කරන්න. මොකද ඒක හොඳයි එක එකයි එක එක විදිහට කියනවා. සමහර අය කියනවා දැන් කෝටි 3ක් නැත්නම් 4ක් අපි එන්නත දාන්න යනවා. ඉතින් කැබිනට් මණ්ඩලයේ සවුඳ හම්බෙන නිසා අඟහරුවද කිව්වෙන් පස්සේ අපි දැනුම් දෙන්න අපි ඇවිල්ලා ඔබතුමියෙන් අහන්න. අරු කතානායකතුමා මමත් හිතනවා ඒක හොඳයි කියලා. එතකොට මේ ප්‍රශ්න උත්තර විදිහට වඩා රටේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් හැම අඟහරුවාදාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. අපි මේ මූණ දීලා තියෙන ඉතාම ඉතිහාසයේ ඉතාමත්ම දරුණුතම අර්බුදයකට අපි පිළිගන්නට ඕන. ඒක ඒ කාලය තුල අපිට ඔබ දන්නවා ටුවරිසම් එකේ ආදායමක් නැහැ. පිටරට එන මුදල්වල ප්‍රමාණය එනවා එක්ස්පෝර්ට් එක වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් රජයට ආදායම් ලැබෙන ආකාර තුනයි තියෙන්නේ. එකක් තමයි එක්සයිස් කොමිෂන් එක. දෙවෙනි එක තමයි රේගුවේ. තුන්වෙනි එක තමයි ආදායම් මොකක්ද. මේ තුනම කඩා වැටලා තියෙනවා. මේ ඔක්කොමත් එක්ක පෞගේ අවුරුදු එකහමාරක් තිස්සේ රජයේ නිලධාරීන් මේ රටේ ගෙදර ඉඳගෙන ඉන්නකොටත් සම්පූර්ණයෙන්ම පඩිගැවල ගුරුවරුන් නැතුළු සියලු දෙනාට මේක සතයක්වත් අඩු කරන්න නැතුව. එහෙනම් මේ මේක ඉතාමත්ම අපහසු කාලයක්. ජාතික ශික්ෂණ ඩිප්ලෝමාව දැන් අධ්‍යාපනවේදී උපාධියක් බවට පරිවර්තනය කරන්න විද්‍යාපීඨ තුල. එතකොට දැන්ට යන්නේ දෑ අවුරුදු පූර්ණ කාලීන විද්‍යාපීඨය තුලත් අවුරුද්දක් පාසල් පදනම් කරගත්ත පුහුණුවකුත්. මේක ඇයි බැරි දැන් මේක පටන් ගත්ත කාලේට වඩා සෑහෙන ඉදිරියට ගිහිල්ලා තියෙන නිසා මේක එතකොට මේ ඩිප්ලෝමාවෙන් පස්සේ මේ අය එක්ක ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා නැත්නම් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනවේදී උපාධියක් කරන්න ඕනේ මේ ඩිප්ලෝමාධාරීන්. මීට වඩා මේ ජාතික ශික්ෂණවේදී ජාතික ශික්ෂණ ඩිප්ලෝමාවම ඇයි අපිට අධ්‍යාපනවේදී උපාධියක් බවට පරිවර්තනය කරන්න ක්‍රමවේදයක් යොදාගන්න බැරි කියන කාරණේත් ඔය ගැන අපි අවධානය යොමු කරමින් සිටිනවා. ඒ ඩිප්ලෝමා උපාධියක් බවට උසස් කිරීමේ වැඩපිළිවෙල දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් බොහොම ඉක්මනට ඒවා සම්පූර්ණ කළා ඒ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට සමස්ත ව්‍යුහය ගැන හිතලා. ඒකට දැන් ඔබතුමා කරපු යෝජනාව මම දකිනවා වටිනා යෝජනාවක් හැටියට. පාසල් වල හිටපු උපාධිධාරීන් දැන් ආපෞසරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට යන්න කියලා තියෙනවා. විශේෂයෙන් උතුරු මැද පළාතේ තවත් පළාත් කීපයක මේ මේ මෑතකදී අවස්ථා තුනකින් ගත්ත උපාධිධාරීන්ගෙන් කොටසක්. එතකොට මේ උපාධිධාරීන්ට විභාගයක් තියලා ගුරු සේවයට ඇතුළු කරගන්නවායි කියලත් පහුගිය කාලේ කතා වුණා. හැබැයි දකුණු පළාතේ ඍජුවම පත්තින් උන් දුන්නා. ආණ්ඩුකාරතුමාම ගිල්ල පත්තින් ලියුම් දුන්නා. ඒවා ඡායාරූපවා තියෙනවා. මම කියනවා අයි කොටස් දෙකක දෙවිධියකට සලකන්නේ එකම විදියට බඳවගත්ත උපාධිධාරීන්. මම ඒක ගැන සොයා බලන්නම් ගරු මහත්තයෝ. ඒතොර අපි පිළිගන්නවා ප්‍රතිපත්තියක් හැටියට අද ගුරුවරයා ඉන්නේ ගුරුවරයා සිටිය යුතු තැන නෙවෙයි කියලා. සහනයක් අවශ්‍යයි. වැටුප් වර්ධනයක් අවශ්‍ය බව අපි ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නවා. හැබැයි මේක අද ගියේ ඇති වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. බීසි පෙරේරා වාර්තාවල කියන අවුරුදු 24ක් විතර පරණ ප්‍රශ්නයක්. දැන් රජයේ ස්ථාවරය තමයි මේ පිළිබඳ විසඳුමකට පැමිණීමේදී අපි සමාන්තර සේවාවන් ගැන හිතන්න ඕනේ. එහෙම නැත්නම් තව ව්‍යාකූලතා ඇති වෙනවා. ඒතොර ඒ සඳහා අත්‍යවශ්‍ය පියවරක් තමයි වැටුප් හා සංඛ්‍යාලේඛන කොමිෂන් සභාවයකත් සාකච්ඡා කරන්න වෙනවා. ඒතොර අපි බලාපොරොත්තු වෙනවා අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන විට සමස්ත රාජ්‍ය සේවය ගැන හිතලා සුදුසු පියවර ගැනීමට. ගුරුවරුන්ට කවදාවත් ගුරුවරුන්ට කියලා වැටුප් පැඩවීමක් කිසිම දවසක වෙලා නැහැ. 97 ඔබතුමා කිව්වා වගේ ගුරුවරුන්ට පල්ලෙහාට දාලා අනික් අයව ඉහළට ගෙනිච්ච නිසා තමයි ගුරුවරුන්ට වැටුප් විෂමතාවයක් ඇති වුනේ. අද වෙනකනුත් ගුරුවරු මේ මොහොතේ තියන්නේ ගරු ඇමතුමනි දැන් ගිය අයවැයේදී ඔබතුමා කිව්වා ඒ අයවැයෙන් දෙනවා කිව්වා. ෂඩික අතුරු දීමනාවක් දෙනවා කිව්වා. දැන් ආපහු ඉතිරි අයවැය ගැන කතා කරන අපි දන්නවා රටේ මුදල් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ගුරුවරු කියන්නේ නැහැ දැන් අපිට වැටුප දෙන්න කියලා. ගුරුවරු මේ වෙලාවේ කියන්නේ ගරු ඇමතුමනි අපේ වැටුප් විෂමතාවය ඉවත් කරනවද? අපි සංරුද සේවාවක් හැටියට අපිව නම් කරනවද? එහෙම නම් කරනවා නම් අනික් අයගත් එක ගැටුමක් හැපිල්ලක් එන්නේ නැහැ ගරු ඇමතුමනි.
අද ගුරුවරු කියන්නේ දෙන දවසක් කියන්න අපි අයින් වෙනවා අපේ වැටුප් විෂමතාවේ අයින් කර කිසිම ආණ්ඩුවක් මේ සම්බන්ධයෙන් විසඳුමක් ඉදිරිපත් කළේ නැහැ ඒක මම කවවත් විවේචනය කරනවා නෙවෙයි අවුරුදු 25ක් මේ ප්‍රශ්නේ තිබුණා ඉතින් දැන් හදිසියෙම ක්ෂණික ළමයින්ට උගන්වන්න නැහැ කියන එක මම හිතන්නේ එතරම් සාධාරණයි කියලා ඉතින් අපි දෙපැත්තම ගැන බලලා මම ඊයේ කිව්වා මේකෙන් අතිශය පීඩනයට පත් වෙලා තිබෙන්නේ වරප්‍රසාද නැති ළමයි අපේ අපේ රටේ වරප්‍රසාද තියෙන ළමයි නම් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ ඉස්සලටත් වඩා එයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා ඉතින් ඒක නත් අපි හිතන්න ඕනේ නේ ගුරුවරුන්ට සාධාරණයක් ඉෂ්ටවන්ට ඕනේ හැබැයි අහිංසක ළමයින් මේ විදිහට දැඩි පීඩනයකට පත් කිරීමක් සාධාරණවන්නේ නැහැ ඉතින් අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛනෙන් කිව්වේ අපි මේ පාසල් විවෘත කරන්න ඕනේ දෙවනි මාත්‍රාව ගුරුවරුන්ට දීමෙන් පසු මම දැන ඔබතුමිය දන්නවාද කියලා අද උදේ වෙනකොට මේ රටේ ගුරුවරුන්ගෙන් 84% පළවෙනි මාත්‍රාව ලබාගෙන තියෙනවා ඉතින් දෙවනි මාත්‍රාව අපිට දෙන්න පුළුවන් සති 4ක් ඇතුළත සයිනෝෆාම් දෙවන මාත්‍රාව ඒක දුන්නයින් පස්සේ අපි පාසල් විවෘත කරනවා ඒ සඳහා පෙර සූදානමක් සඳහා පාසල් වලට පැමිණෙන්නේ කියන ආයතනය තමයි විදුහල්පති වරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් අපි කළේ ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියෝ ඉන්නේ 12 දෙනයි නමුත් මම කනගාටු වෙනවා එදා විශ්වාසභංග යෝජනාව පැවති වෙලාවේදී තලතා අතුකෝරළ මැතිණිය සම්බන්ධ කරගනිමින් මේ සභාවේ ඇතැම් මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් හැසිරුණු හැටි ගැන මම කනගාටු වෙනවා විශේෂයෙන් කියන්න ඕනේ මේ සභාව හුදෙක්ම තියෙන්නේ කාන්තාවන් ගැන විවේචනය කරන්නවත් එහෙම නැත්නම් මේකේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරු හෝ අනියම් සම්බන්ධකම් ගැන කතා කරන්නවත් නෙවෙයි ජනතාවගේ ප්‍රශ්න ගැන තීන්දුව තීරණ ගන්න. නමුත් මම කනගාටු වෙනවා එදා ඔය ආසනයේ හිටියේ ඔබතුමා ඔබතුමාට බිරිඳක් ඒ වගේම දියණියක් ඉන්නවා. ඔබතුමත් hina වෙවි තලතා අතුකෝරළ මැතිණියට ඒ වෙලේ වාචික ලිංගික හිංසනයක් සිද්ධ කරන වෙලේ උතර නිහඬව සිටීම පිළිබඳව මන්ත්‍රීවරියක් හැටියට මගේ කනගාටුව මම ඒ වගේම මගේ අප්‍රසාදයේ මේ වෙලාවේ මම ප්‍රකාශ කරනවා ඒක තුල මන්ත්‍රීවරියන්ගේ වරප්‍රසාදයක් හානි වෙලා තියෙනවායි කියනක මම මේ ගරු සභාවට ප්‍රකාශ කරනවා මේ තමයි කොළඹ රෝහල් පද්ධතියේ අද තත්ත්වය අද කෝවිඩ් ලෙඩ්ඩු ඉන්නේ අර කොරිඩෝ වල පැදුරු දාගෙන ඒ අයට ඇඳන්නේ නැහැ ප්‍රමාණවත් ICU බෙඩ්ස් නැහැ මම විශේෂයෙන්ම මේ ඡායාරූප සියල්ලක්ම ඇන්සාර් ගත කරනවා සභාගත කරන මං දරු ඇමතිතුමිය මේත එවනවා කරුණාකරලා බලන්න රාගම රෝහල කළුබෝවිල රෝහල ජාතික රෝහල ඒ වගේම අද දවසේ ලේඩි රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂකතුමත් කියනවා රෝහලේ ලෙඩ්ඩු පිරී ඉතිරි ගිහිල්ලා කියලා ඉතින් මේ වගේ බරපතල ප්‍රශ්නයක් එනවා මේ සෞඛ්‍ය පද්ධතියට මේ ඇති වී තිබෙන මේ ඩෙල්ටා රැල්ල තුල මේක දරා ගන්න පුළුවන්ද ඒ වගේම රෙගුලාසි අඩු කිරීම තුලින් ඇත්ත වශයෙන්ම බරපතල තත්ත්වයක් නිර්මාණය වෙනවා නේද කියන එක මම ඔබතුමියගෙන් මේ අවස්ථාවේ අහන්න කැමතියි මට මේ ප්‍රශ්නයට උත්තර සැපෙීමට පස්වෙනිදා දක්වා මම කල්ලිලා සිටිනවා විශේෂයෙන්ම 27-2 යටතේත් ඒ වගේම कोविड संबंधी गारु विपक्ष नायक तुमा विसिंग असन लद इकोलोस वतावक मे पार्लिमेंट अहलती है इकोलोस वतावट मम अवश्य तोरत्तुरु सह अवसर पिलितुरु सपयादीति बिनवा पहलोस वतावक कोविड वसंगते पिलिबंद मे पार्लिमेंट यदि विविध मति अमति वरुण प्रश्न करलती है इस अल्लट मम पिलितुरु लबा दीलती है ये निशा मे संबंधी दीर्घ पिलितुराक लबा दी मे अवश्य निशा अनिदा वनते मंकाल मनुष्य नानकर गरु मंत्री तुमा දැනුවත් හෝ නොදැනුවත් ඉතා බරපතල චෝදනාවක් කළා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රියාදාමයක් පිළිබඳව. ඒ වෙලාවේ මම ඔබතුමාගෙන් ඉල්ලා සිටියා එයට පිළිතුරු දීමට අවස්ථාවක් දෙන්න කියා. ඒ අවස්ථාව මට ලබා දීම ගැන ඔබට මගේ ස්තුති පිරිනමනවා. ඒ මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශ මා හොඳින් ශ්‍රවණය කළා. ඔවුන් නගන ලද එක් එක් චෝදනාවලට එක් එක් සාවද්‍ය ප්‍රකාශවලට මෙසේ පිළිතුරු දෙනවා. ඔහුගේ ප්‍රධාන චෝදනාව පොලිසිය රතවාහන පාලනය නව්‍යකරණය කරන්නේ මුවාවෙන් අමාත්‍යාංශයේ විශාල වංචාවක් සිදු කරන්න යන බව. එහිදී ඔහු කියනවා මේ සම්බන්ධයෙන් මා කීප දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඒ හරහා වාර්තාවක් ඇඳවලා තියෙනවා කියා. ඒක වැරදි. මා කිසිදු වාර්තාවක් ඇඳවලා නැහැ. මේ කමිටුවේ රාජකාරිය රතවාහන පාලනය ඇතුළුව
පොලිසිය නව්‍යකරණය කිරීම සඳහා සංකල්ප ගොඩනගා නියම අවශ්‍යතාවයන් හඳුනාගෙන අවශ්‍ය කරන ඉලක්කයන් කරා යාමට ව්‍යාපෘති යෝජනාවක් එසේ නැත්නම් ප්‍රොජෙක්ට් රිපෝට් එකක් නැත්නම් ටර්ම්ස් ඔෆ් රෙෆරන්ස් එකක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන එක මේ කාර්යය ඉතා පිරිසිදුව විනිවිද භාවයෙන් කරන්න ඕන නිසා මමයි ඒ කමිටුව යෝජනා කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තේ ඒකට මමයි රටේ ඒ ශේෂ්ත්‍රය පිළිබඳව ප්‍රවීණයන් පත්කරන්න තීරණය කළේ මා විසින් පත්කරන උපදේශක පරිශ්‍රී වාසියෙන් සිටින අරුණ අමසේකර මහතා මේ සමාගමේ අධ්‍යක්ෂක වරිස් ලෙස ක්‍රියා කර තිබෙනවා කියලා. ඔව් මනුෂ්‍ය නානකාර මන්ත්‍රීවරයා විසින් පෙන්වල් නද උපකරණ ගෙන්වන්නේ සෙකුරාටෙක් ලංකා ප්‍රයිවේට් ලිමිටඩ් කියන සමාගම. අමරසේකර මහතා ඒ සමාගමේ කවදාකවත් සේවය කර නැහැ. නමුත් ඔහු සෙකුරාටෙක් සොලියුෂන් කියන සමාගමේ සේවය කර සිට ව්‍යාපෘතියකින් පසුව අස්වී තිබෙනවා. සෙකුරාටෙක් සමාගමට ඉදිරිපත් කිරීමක් කරන්නට ඒක කිසිම බාධාක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔහු TRC එකේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වසර 25ක විදුලි සංදේශන තාක්ෂණය ගැන අධ්‍යක්ෂින් බවුල කෙනෙක්. ඒ නිසායි මා ඔහුව පත් කළේ. දැන් කිව්වා අර අරුණ අමරසේකර කියන පුද්ගලයා මේ කම්පැනියේ සමාජිකයෙක් නෙවෙයි කියලා. මේ තියෙන්නේ සර්ච් එක කරේ නොවැම්බර් 13 වෙනිදා ජූලයි මාසේ. ඒ සර්ච් එක අනුව ඔහු අරුණ අමරසේකර මේ කම්පැනියේ මේ කම්පැනිය කම්පැනි කීපයක් තියෙනවා. සිකියුරිටෙක් විතරක් නෙමෙයි. සිකියුරිටෙක් ලංකා, සිකියුරිටෙක් සොලියුෂන්ස්. මේ පැහැදිලි කිරීම විවාදයකදී කරන්න. 2020 අවසන් වෙනකොට අපේ රටේ ණය ප්‍රමාණය බිලියන 13031යි. ආසන්න වශයෙන් ගත්තොත් ට්‍රිලියන 13යි. හැබැයි 2021 අප්‍රේල් මාසේ වෙනකොට අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 16.3 දක්වා වැඩි වී තිබෙනවා. ඒ කියන්නේ ට්‍රිලියන 3.3කින් කෝටි 3,30,000කින් මේ මාස 16 ඇතුළත අපේ ණය ප්‍රමාණය වැඩි වී තිබෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් එක පුරවැසියෙකුගේ ණය ප්‍රමාණය 1,01,000කින් වැඩි වී තිබෙනවා. මාස 16ක් ඇතුළත පුරවැසියෙකුගේ ණය ප්‍රමාණය 1,01,000කින් වැඩි වී තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 3,30,000කින් මේ මාස 16 ඇතුළත අපේ ණය පංගුව වැඩි වී තිබෙනවා. ඔබ කල්පනා කරලා බලන්න. 2050 දී අපේ ණය ප්‍රමාණය ගරු කතානායකතුමනි කෝටි 100යි. 1,050 කෝටි 100ක ණය හිගයක තිබුණු රට අද මාස 16ක් ඇතුළත එහි ණය පංගුව විතරක් කෝටි 3,30,000කින් වැඩි වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. තමුණාසියලගේ භාණ්ඩාගාරය අපැවෙමින් අපකර හරහා රාජ්‍ය ආයතන ණය ආරම්භ තිබෙනවා. අපකර හරහා රාජ්‍ය ආයතනවල දත්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 1.4යි කෝටි 1,40,000යි. ඒකෙන් ඔක්කොම ගත්තොත් මොකද ඒව රාජ්‍ය ණය? ආසන්න වශයෙන් ගත්තොත් රාජ්‍ය ණය ඒකෙන් ට්‍රිලියන 17.7 දක්වා වර්ධනය වී තිබෙනවා. විශාල ණය උගලක අපි හිර වී තිබෙනවා. මේකේ ප්‍රධානම ගැටලුව මුහුණ දී තිබෙන්නේ දේශීය ණය නම් තමුන්නාන්සලා බියගම ෆැක්ටරියට පින් සිද්ධ වෙන්න. දැන් තමුන්නාන්සලා උදේ හවා මල් පූජා කරන්න ඕන තැනක් තිබෙනවා. උදේ හරා වන්දනා කරන්න ඕන තැනක් තිබෙනවා. උදේ හවා ගිහලා හඳුන් කූරු පත්තු කරන්න ඕන තැනක් තියෙනවා. ඒ වෙන කිසි තැනක් නෙවෙයි බියගම මුදල් අච්චු ගන්න ෆැක්ටරිය. ඒ බියගම මුදල් ගන්න අච්චු ගන්න ෆැක්ටරිය හරා දේශීය ණය වලට මොනවා හරි කරගන්න පුළුවන්. තමුන්නාන්සලා පෞගේ අප්‍රේල් මාස වෙනකොට ට්‍රිලියනයක් මාස 16ක තුල ට්‍රිලියනක් මුදල් අච්චු ගහලා තියෙනවා. කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගහලා තියෙනවා. මොකද්ද වඳින්න ඕන කොතෙන්දද? බියගම මුදල් ෆැක්ටරියට. ඒ විතරක් නෙවෙයි එක දිනයක් ඇතුළත බිලියන 221ක් ඒ කියන්නේ කෝටි 22100ක් මුදල් අච්චු ගහලා තියෙනවා පසුගියදා. බැසිල් රාජපක්ෂ මහත්මයාගේ අස්සනේ ඊයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා සියලු බැංකුවල සියලු ප්‍රධාන විදායක නිලධාරීන්ට. ඒ නිවේදනය මම සභාගත කරන්න කැමතියි. ඒ නිවේදනයේ කියනවා දැන් මේ අවස්ථාවේ ඉඳලා අලුත් ගැසට් එකක් ගහලා තියෙනවා. මම පරිගණකයෙන් ඒ ගැසට් එක ඩවුන්ලෝඩ් කරගන්න උත්සාහ කරාට ගැසට් එක පරිගණකයේ නැහැ, ඉන්ටර්නෙට් එකේ නැහැ. මේක කියනවා මේ මෙච්චර මෙතෙක් තහනම් කරලා තිබු නොයෙකුත් රසායනික පොහොර ආනයනය කිරීම අගෝස්තු පළවෙනිදා ඉඳලා ඉවත් කරලා තියනවා කියලා ඒ වෙනුවට එය ලයිසන් එකක් යටතේ ගේන්න පුළුවන් කියලා. රජයේ ආදායම වැඩි වුණාට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අනිත් පැත්තෙන් පොලිය අනුපාතය වැඩි වෙලා පොලිය වියදම වැඩි වෙනවා නම් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒව ගැන දන්න නිසා අපිට පුළුවන් වුණා ඒ ටැක්සස් අඩු කරලා නැවත වරක් වර්ධනය ඇති කරන්න. ඒ වුණාට අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා. කොවිඩ් වසංගතය ඇවිල්ලා අපිට 2020 මාර්තු මාසෙ ඉඳලා රට වහන සිදු වුණා. රට දවස් 66ක් අපි වැහුවා. ඉතින් ඒ නිසා ඒ කාලය තුලදී සෑහෙන පීඩනයකට අපිට යොමු වෙන්නට සිදු වුණා.
එතකොට අපේ රටේ ස්වෛරීය බැඳුම් කර බිලියන 10ක් අවුරුදු 5 තුලදී නිකුත් කිරීම නිසා අපේ රටේ තිබිච්ච සංචිත ප්‍රමාණය හරිනම් තීනට තිබුණේ බිලියන 18ක්වත් අඩු තරමේ 20ක් තීනක් තිබුණා 18ක්වත් තීනට තිබුණා මම මහ බැංකුව අධිපතිවරයා හැටියට නික්ම වෙලා යනකොට 2014 අග වෙනකොට ඒ කාලේ රටේ තිබිච්ච සංචිත ප්‍රමාණය ගරු නියෝජ්‍ය කතානායකතුමනි බිලියන 8.2 ඩොලර් වලින් ඒක අඩු වෙලා තමයි අපිට බාර දුන්නේ බිලියන 7.5ක් හැටියට එතකොට ඒ කියන්නේ 10ක් ණයට අරගෙන තිබිච්ච 8ත් එකතු කරගත්තා 18ක් තියෙන උන තැන ලබා දුන්නේ හතමාරක් පමණයි ඉතින් ඒ නිසා අපිට යම් කිසි පීඩනයක් තිබුණා ඒ පීඩනයක් තිබුණා ඉතින් ඒක මේ කවුරු හරි කෑ ගාලා කියන්න ඕනේ නැහැ අපිත් ඒක තේරුම් අරන් තියෙනවා ඉතින් ඒ පීඩනේ තිබිච්ච නිසා තමයි අපිට අර පිරිබැස්මකින් ඒ වැඩ කටයුතු කරන්න සිදු වුණා සමහර තැන්වලදී අපිට මේ ඉම්පෝට් රිස්ට්‍රික්ෂන්ස් ගේන සිදු වුණා අපි ඒව ගෙනාව ඒ ඒ හරහා අපිට පාලනය කරගන්න පුළුවන් වුණා මේක නැත්තම් රුපියල් අපිට පාලනය කරන්න බැරි වෙනවා එහෙම වුණා නම් අපිට දවන්ත අර්බුදයකට එහෙමනම් වුණ දෙන්න සිදු වෙනවා ට්‍රිලියන ගණනාවක ණය තියෙනවා ඔව් ගරු සභාපතිතුමනි රජයක් වුණාම රජයක් ණය ගන්න රජයක් නෙවෙයි සාමාන්‍ය ගමක ඉන්න දිනු වෙන ඕනම මිනිහෙක් කියලා ණය ගන්නවා ණය ගෙව්වම අවසානයේදී ඔහුට තියෙන ඔහුගේ වත්කම ඉතුරු වෙනවා එහෙම තමයි අභියෝග ජය ගන්න ඕන තුනෙන් දෙක බලයක් තියෙන ආණ්ඩුවක් කියන්නේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ආණ්ඩුවක් මොකද අපි සියලු දෙනාම දන්නවා මේ ජනාධිපතිතුමාට අපි කැමති හෝ අකමැති හෝ තව අවුරුදු තුනක කාලයක් තියෙනවා මේ පාර්ලිමේන්තුව විසුරුවන්නත් පුළුවන් තව අවුරුදු එකම මාර්ගෙන් ඒක තාණ්ඩු පක්ෂය කැමති නොත් විතරයි නැත්නම් තව අවුරුදු හතරක් තියෙනවා ඉතින් අපි බලන්නේ මේ අවස්ථාවේදී අපි බලන්නේ අපි කතා කරන හැම වෙලෙම මේ ආණ්ඩු පෙරලනවා තාණ්ඩුවට මඩ ගැහිලිවත් නෙමෙයි ගැටළු ජනතාවේ ගැටළු විසඳා ගන්න තමයි අපි මේ තැනේ කතා කරන්නේ අපි රසායනික පොහොරගෙන එක නවත්තලා කාබනික කෘෂිකර්මයේ පැත්තට හැරෙමු කියන යෝජනාව අතිගරු ජනාධිපතිතුමා ගෙනල්ලා මේක දැන් හොඳට ක්‍රියාත්මක කරමින් යනවා ඒ අතරේ අපට පේනවා සමහර යම් යම් අංශ තියෙනවා ක්ෂණිකව අපට කාබනික පැත්තට හැරෙන්න බැරි වෙයි ඒ නිසා සමහර අංශවලට යම් කිසි නිදාසක් රිලීස් එකක් දීලා තියෙනවා යම් පොහොර ප්‍රමාණයක් ආනයනය කිරීමේ හැකියාවක් තියෙනවද කියලා බලන්න අද ලැබෙන ආදායමෙන් 70% යන්නේ සේවා පොලි ගෙවීමට කියන එක සඳහන් කරන්නට වෙනවා ලංකාවට වැඩිය පොලි ගෙවන ආදායම ප්‍රතිශතයක් හැටියට පොලි ගෙවන එකම රට ලෙබනනයයි ලංකාව තමයි දැන් ඒ දෙවනි ස්ථානියට පත් වෙලා තියෙන්නේ දැන් අපි මොනවද මේකෙන් කර යුත්තේ මම ඉස්සලා හිතුවා මේක ඇමෙතිම නෙමෙයි මාරු කරන්න ඕනේ ප්‍රතිපත්ති කියලා මාරු කරන්න ඕනේ නමුත් අද උදේ කතා කරපෝ ඇමෙතිතුමා කිව්වා විපක්ෂයේ ලෙඩේ කියනවා 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 විසඳුම කියන්නේ නැහැ කියලා සඳහන් කළා මට ඊට පස්සේ හිතුණා ඇත්තටම බෙහෙත කියලා වැඩක් නැහැ දොස්තර මහත්තයා තමයි වෙනස් කරන්න ඕනේ කියලා දැන් මේ ලංකාව මුහුණ දෙන ගැටලුවේ ද්විත්ව ගැටලුවක් තියෙනවා ද්විත්ව අර්බුදයක් තියෙනවා එකක් ඇවිල්ලා අපේ ජාතික වියදම අපේ ආදායමට වඩා වැඩි වැඩි අන්න ඒක තමයි තියෙන ලොකුම ගැටලුව මේක අද ඊයේ ප්‍රශ්නයක් නෙමෙයි 1990 සිට දලදේශ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් ඒකේ ඒ හිඟය ඇවිල්ලා සාමාන්‍යයෙන් කිව්වොත් 7.6ක හිඟයක් තියෙනවා 1995 දින බැලුව දලදේශීය නිෂ්පාදනයේ ආදායම එදා ඉඳලම පහළට වැටෙමින් පවතිනවා එතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයේ කාලයේදී 2006 ඉඳලා 2014 වෙනකන් රටේ ආදායම දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 17.3 ඉඳලා 11.6කට ක්‍රමානුකූලව පහළට ඇවිල්ලා තියෙනවා 2004 තමයි පළවෙනි වතාවට ඒක පුද්ගල ආදායම ඇමරිකාන් ඩොලර් 10 ඉක්මුවේ ලංකාවේ එක පුද්ගලයෙක් ලබන ආදායම ඩොලර් 10 මට්ටමට ගේන්න ගත වෙලා තියෙනවා කාලේ අවුරුදු 56ක් අවුරුදු 56ක් තුල ආණ්ඩු ඇති වෙලා තියෙනවා ආණ්ඩු නැති වෙලා තියෙනවා මාරු වෙලා තියෙනවා විවිධ දේ මේ සභාවල කතා කරලා තියෙනවා නමුත් රට ඉස්සරහට ගියේ නැහැ ඩොලර් 10 පන්නන්න අපිට ගියා අවුරුදු 56ක්